මෙම වසරේ ජනවාරි මාසයේ වන විට සහල් නැවුම් පළතුරු කිරිපිටි සහ පාන්වල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වනවා. ඒ වගේම ආහාර නොවන කාණ්ඩවල ප්‍රවාහණය ප්‍රධාන වශයෙන් පෙට්‍රල් ඩීසල් සහ බස් ගාස්තු ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ. නිවාස ජලය විදුලිය ගෑස් නිවාස කුලී නඩත්තු පිළිසකර කිරීම අධ්‍යාපන වියදම් ජනවාරි මාසය තුල ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව මෙවර ජනවාරි මාසයේ උද්ධමනය 14.2කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතා විශාල ඉහළ යාමක්. එය මෑත කාලිනව අපේ රටේ වාර්තා වූ ඉහළම උද්ධමනය ලෙසයි සැලකෙන්නේ. දැන් මට මෙතන රුපියල් 400ක් තියෙනවානේ. රුපියල් 400ට අපි ඔල්ගෙඩි හතරක් අපිට ගන්න පුළුවන් වුණා කියලා ගිය අවුරුද්දේ ධමනය වැඩි වෙලා තියෙනවානේ 125කින්. මේ පොල්ගෙඩි හතරෙන් අපිට අත වශයෙන් මේ අවුරුද්දේ ගත්තනම් පොල්ගෙඩි 3යි ගන්න පුළුවන් වෙන්නේ. අර මුදලට පොල්ගෙඩි 3යි. පොල්ගෙඩි 4ක් නැහැ. ඒක එක පොල්ගෙඩියක් අපිට ගන්න බෑ. ඒකට හේතුව තමයි අපේ මුදලේ වටිනාකම රජය විසින් හොරකම් කරලා තියෙනවා. උද්ධමනය කියන්නේ හොරකම. අපේ රටේ තමයි මුළු ලෝකෙම ඉහළම උද්ධමනය තියෙන රට. තල්ලියත්තු ගහලා තියෙනවා 140කින්. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එනකොට මුදල් සැපයීම තිබ්බේ රුපියල් බිලියන 7500යි. අද සල්ලි අච්චු ගහලා තියෙනවා රුපියල් බිලියන 10500ක්. දෙසැම්බර් මාසයේ 112ක් වෙලා තිබුණු උද්ධමනය දැන් මේ වෙනකොට 114 වෙලා තියෙනවා. දින 30ක් වගේ කාලයක් තුන. දෛනිකව ජනතාවට ජීවත් වෙන බැරි තරමටපත් වෙලා තියෙනවා. සෑම බාණ්ඩ එකක මිල වැඩි වෙලා තියෙනවා. කනබොන දේවල් සහල් වල මිල අද හැම අතින්ම ඉහළ ගිහිල්ලා. පාරිභෝගිකය එදිනදා කනබොන හැම දෙයක්ම අද අහස උසට නැගලා එක වේලක්වත් කන්න බැරි තරමටපත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව. ජනතාව අපා දුක් විඳින තැනකට ඇවිල්ලා තියෙනවා. ආහාරවල උද්ධමනය 120 ගානක් පවුගල. ඒක ලංකා ඉතිහාසයේ කවදාකවත් නැති උද්ධමනයකට ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් පවුගිය රජයන් කාලේ අපේ යහපාලන රජය කාලේ ඊට ඉස්සෙල්ලා තිබුණ රාජපක්ෂ කාලේ වුණත් උද්ධමනය තියුණ 104.2ක්. ඉතින් ඒක දැන් 14යි කියන්නේ තේරෙනවනේ කොච්චර අමාරුද මිනිසුන්ට කියලා. මිනිසුන්ට ආහාර වේල් තුනක් ගන්න ඕනේ, දරුවන්ට කිරිපිටි ටික තියෙන්න ඕනේ, ඒව නැහැ. ඒවත් එක්ක ඇති වෙන උද්ධමනය ඉතාමත්ම දරුණු උද්ධමනයකට ගිහිල්ලා ඉවරයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.